අයිබවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පාන් රාත්තලත් රුපියල් 100ට යන ලකුණු අද සිට පාන් රාත්තලක් රුපියල් 10කින් කොත්තු රුපියල් 10කින් සහ ෂෝටීට්ස් රුපියල් 5කින් ඉහළට ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල 5ට සමහර තැන්වල තවමත් ගිනි ගණන් කෑගල්ලේ නිවසක ගෑස් උදුනක පිපිරීමක් කල්පිටියේ නිවසක ගෑස් කාන්දුවක් ගෑස් ගැන හොයන වාර්තාව හෙට රාජ්‍යමති ලසන්ත කියයි ජාතික ආරක්ෂාව ගැන කතා කරපු ආණ්ඩුව අද ගෙදරට ගෑස් බෝම්බයක් දීලා ජේසී පවසයි ගෑස් අනතුරු ගැන කතා කරන්නේ පාස්කු ප්‍රහාරය වෙනකන් නිදාගෙන හිටපු අය රෝහිත පවසයි කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය අපේ රටට ඇතුළු නොවේ කියලා විශ්වාස කරන්න බෑ ප්‍රභේදය පැතිර යාම 500 ගුණයකින් වේගවත් විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න කියයි රට තුල කොරෝනා අහඹුණියේදී පරීක්ෂණ වහම ආරඹන්න රවි කුමුදේශිල්ලයි චීනය තුල යලිත් බරපතල කොවිඩ් අවදානමක් ලොව ප්‍රධාන පෙළේ රටවල් කිහිපයකින්ම ඔමික්‍රෝන් ආසාදිතින් හමු වෙයි දිස්ත්‍රික්ක 6ක් නායෑමේ අධි අවදානම් කලාප ලෙස නම් කරයි මහනුවරදී මහවැලිගඟට පෙරළී අතුරුදන් වූ මෝටර රථයේ සහ මියගිය පුද්ගලයාගේ සිරුර හමු වෙයි වනිදු ඩුබායි පිටිය කලඹයි අබුඩාබි T10 ලීගයේ වැඩිම කඩුල්ලාබින් අතර මුල් තැන වනිදුට අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා පවතින තත්ත්වයේ හමුවේ පාන් රාත්තලක් රුපියල් 100කට අලෙවි කළ යුතු බවද එම සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවා. මේ අතර ආපන ශාලා හිමියන්ගේ සංගමයද අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කොත්තුවක මිල රුපියල් 10කින් සහ කෙටි කෑම රුපියල් 5කින් ඉහළ දමන බව ප්‍රකාශ කළා. කොවිඩ් වසංගතය ගෑස් කිරිපිටි මිල එළවලු මිල ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලගේම මිල රොකට් වේගෙන් ඉහළ යද්දී ශ්‍රී ලාංකීය ජනතාවට දැන් පාන් කියා ගන්න බැරි තත්වයකට පත් වෙලා කබලෙන් ලිපට දවසින් දවස වැටෙන ජනතාවට පාන් කියා ගන්නවත් බැරි විදිහට පාන් ගෙඩියක මිල වාර්තාගත ලෙස අද ඉහළ ගියා ඊයේ උදේ වෙනකොට නෝමල් පාන් ගෙඩිය හදන පිටි කිලෝ එකක් රුපියල් 18750කින් යුදේ වැඩි වෙලා. ඉතිහාසයේ කවදාවත් මෙවැනි මිලකින් පිටි මිල වැඩි වෙලා නැහැ. කොරෙම වැඩි වෙලා තියෙන්නේ රුපියල් 8යි 10යි. ඊයේ දැන් මේ මාසිකට කලින් රුපියල් 10ක් වැඩි කරා. ඒ 10ත් එක රුපියල් 28ක් විතර වෙලා තියෙන දැන් පිටි කිලෝ එකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අද වෙන විට මේ පිටි මිලත් එක්ක සාපේක්ෂව බලනවා නම් අඩුම ගානේ පාන් ගෙඩියක් ලංකාවේ රුපියල් 100ක් වෙන්න ඕන. මේකේ කර්මාන්ත සඳහා ලොදා ගන්න වතුර ඇරෙන්න සියලුම නිෂ්පාදන මිල ගිහිල්ලා ඉවරයි. අපි තීරණය කරා අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා රෑම් 450ක් බර පාන් ගෙඩියක් රුපියල් 10කින් මිල ඉහළ දාන්න. මේ මාසෙත් 141කින් පිටි මිල වැඩි වෙලා තියෙනවා. බත් නැත්තම් පාන් කන්නකෝ පාන් නැත්තම් බත් කන්නකෝ නෑ එක් කරන්න හිතෙකුත් නෑ. හාලුත් රුපියල් 168යි 85 හාල් ගෙනිච්චත් උයා ගන්න විදියක් නෑ. ගෑස් නෑ. ලොලුත් නෑ. ඉහළ ගිය පාන් පිටි මිලට සාපේක්ෂව පාන් පිටි ආශ්‍රිත ෂෝටීට්ස් කෙටි ආහාරවල මිලත් ඉහළ දමන්නයි තීරණය කර තිබෙන්නේ. ඊයේ දිනේ ඉඳලා මේ වෙනකොට තමත්ම දැඩි ලෙස පාම් පිටි හිගයක් නිර්මාණය වෙලා තිබෙනවා මේ සියලු කාරණාත් එක්ක කොහොමද දැන් පාම් පිටි ලංකාවේ නැහැ ඊයේ දිනේදී අපි දැක්ක රුපියල් 17ක මිලක් වැඩි වෙනවා කියලා ප්‍රකාශනපත් කළා ඒ කියන්නේ පාම් පිටි මිටි රුපියල් 875ක මිලක් වැඩි වෙනවා පාම් පිටි මිටි රුපියල් 875ක මිලක් වැඩි වෙනවා කියන්නේ මේ පාම් පිටි වල නිෂ්පාදනය කරන සියලුම ආහාර පාන වල මිල ගණන් ඉහළ යනවා බිස්කට් එකේ ඉඳලා ඔත්තුව දක්වා සියලු ආහාර පාන මේ පාම් පිටි වල මිල ගණන් ඉහළ යාමත් එක්ක මිල ගණන් වැඩි වෙනවා අපි කෙටි කෑම රෝල්ස් එලෝ රොටි බිත්තර රොටි පරාටා මේවායි මිල අපි රුපියල් 5කින් වැඩි කරන්න තීරණය කරනවා ඒ රුපියල් 5ක මිල වැඩි කරන්නේ ඒ තිබෙන පාඩුවෙන් යම්තම් හෝ බේර ගන්න එතකොට පොත්තුවක මිල රුපියල් 10ක මිලක් වැඩි වෙනවා හෙට වෙනකොට මේ මිල ගාන වැඩි කරලා වෙළඳපොළ පාන් පිටි නාවොත් හෙට සිට ලංකාවේ කුම් පාන් වාහනේ ඉඳලා පාන් පිටි නිෂ්පාදනය කරන සියල්ල ඇන හිටිනවා පාන් පිටි වලත් පාලන මිල අයිබත් කරලා තියෙනවා පාරිභෝධිකාරියෝ හොය බලන් ඉන්න කතාව කරන්නේ මේ ප්‍රශ්නේ තිබෙන්නේ ආණ්ඩුව නිසියාකාර උත්තර නොදෙන ආකාරය තව වෙනතුරු පාන් පිටි වල මිල ගාන වැඩි කියලා ආණ්ඩුවෙන් ප්‍රකාශනපත් කරේ නැහැ පාරිභෝගික අධිකාරිය ඇමතිවරු ඒගොල්ලෝ සුරංගනා කතා කියනවා පාන් ගෙඩියේ මිලත් ඔහේ පාවෙන්න හේතුව පාලන මිලක් නොමැතිකම බවට පාරිභෝගික අයිතින් සුරකි
කිරීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා. තිරිඟු පිටි සඳහා සහ තවත් භාණ්ඩ සඳහා ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිල ඉවත් කළා තිබෙනවා. පාලන මිල ඉවත් කිරීම නිසා පාරිභෝගිකයන්ට දැන් පාලන මිලක් නැතුව එවැනි භාණ්ඩ මිලදී ගන්න සිදු වෙලා තිනවා. විශේෂයෙන්ම තිරිඟු පිටි මේ වෙනකොට අලෙවි වෙන්නේ විශාල මිලකට අද නුවරඑළියේ සහ සදාසන්න වතුකරයට ආසන්න ප්‍රදේශවල රුපියල් 150කට පමණ මිලකට තමයි තිරිඟු පිටි අලෙවි වෙන්නේ. ග්‍රෑම් 250ක් 500ක් ගැනීමේදී රුපියල් 200ක් දක්වා තිරිඟු පිටි මිල ඉහළ ගොස් තිබෙන බව තමයි අපිට වාර්තා වෙන්නේ. වෙළඳැමතිවරයාට කිසියම් භාණ්ඩයක් පාරිභෝගිකයේ එදිනෙදා පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයි හැඟෙනවා නම් ඔහුට පුළුවන් පාලන මිලක් නියම කරන්න පුළුවන්. හැබැයි අද මේ වෙනකොට වෙලා තියෙන්නේ පාලන මිල ඉවත් කිරීම නිසා ව්‍යාපාරිකයට ඕන හැටියට සමාගමට ඕන හැටියට කඩහිමයට අවශ්‍ය ආකාරයට තිරිඟු පිටි මිල වැඩි කරලා තිබෙනවා. රොටියක් හරි පුච්චගෙන කාපු ජනතාවට අද පාන් පිටි මිල ඉහළ යාම හමුවේ අත්විඳින්නට සිද්ධ වෙලා තියෙන ඉරණම ඉතාම සෝචනීයයි. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශයේ ජනතාවට මේ කඳුකරේ ජනතාවට ඒ පීඩාව දැනෙන හැටි. රෑ නැගිටලා උදේ බලද්දි ගණන් වැඩි වෙනවා. බඩුවක් ගන්න විදියක් නැහැ. මොකද ඒ තරම් බඩු මිල ඉහළ ගිල්ල තියෙන. කිසිම ආදාය මාර්ගයක් වැඩිලා නැහැ නේ. පඩියක් වැඩිලා නැහැ. හරිම අමාරුයි. ඉතින් අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. අපි මේ රට දාලා වෙන රටකට යන්න තමයි තියෙන්නේ. මේ එකක්ම වැඩි කරලා තියෙන්නේ. මොනවද කරන්න දින මොනවාත්ම කරන්න නෑ දැන් කොයි හරි යන්න තමයි තියෙන්නේ මේකද ව්‍යාපාරිකයන් ගේ රට බං වැඩි බනිස් වැඩි ගෑන් බං වැඩි කන්නේ කොහමද උන්ට හෙන ගන්න ඕනේ ඒට අද පිටි ගණන් වැඩි ඒට ආල් ගණන් වැඩි වෙයි මිනිස්සු තමයි අපහසුතාවකට පත් වෙලා ඉන්නේ මිනිස්සු වාබොන තත්යකට පත් වෙලා ඉන්නේ පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ එළවලු මිල අදවන විට යම් පහත වැටීමක් පෙන්눔 කරනවා නමුත් එය සැලකිය යුතු ලෙස මිල අඩුවීමක් නොවේ තුන් 400ට ගිය එළවලු දැන් 200ට 300ට වගේ අලෙවිවනවා වෙළඳුන් පවසන පරිදි මිල අඩුවද පරිභෝගිකයන් නම් පවසන්නේ එළවලු මිල දරාගත නොහැකි බවයි පසුගිය කාල සීමාව පුරා රත්තරන් වගේ ගණන් ගිය එළවලු අද යම් පහත වැටීමක් පෙන්눔 කරනවා දිවයිනේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ගණන් පහත ගියද ඇතම් ආර්ථික මධ්‍යස්ථානවල නම් සැලකිය යුතු මට්ටමකට එළවලු මිල අඩු වී නැහැ පෑලියගොඩ මැනින් වෙළඳපළේ සමහර එළවලු වල මිල පහත ගොස් තිබුණත් පාරිභෝගික ජනතාව නම් ප්‍රකාශ කළේ අඩු මිලට තිබුණේ අඹ ගැට කැකිරි සහ වට්ටක්කා පමණක් බවයි වෙනදාට එළවලු වර්ග කිහිපයකින් කිලෝ බැගින් රැගෙන යන පාරිභෝගිකින් දැන් ග්‍රෑම් 200 පණහටත් වඩා අඩුවෙන් මිලදී ගන්නා බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ. මේ අතර පසුගිය සතියට සාපේක්ෂව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල අද පහත වැටි තිබුණා. නමුත් එළවලු අලවිය අවම මට්ටමක පැවති බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ. සාමාන්‍ය පරිදි අද ආර්ථික මධ්‍යස්ථානයට පහතරට බඩු රැගෙන ගොවියන් යම්කිසි ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථාන තුලට ආවා. නෝරේලියේ ඒ කඳුකර උඩරට එළවලු වල එහෙමිලට වැඩිය මෙහෙමිල පහළ මට්ටමක තමයි තියෙන්නේ. මිල කියන එක ඇත්ත වශයෙන්ම කියන ආර්ථික මධ්‍යස්ථානය තුල ඊටාම දෝලන මිල තමයි ආර්ථික මධ්‍යස්ථාන තුල තියෙන්නේ. තමන්ගේ බිස්නස් එක සිද්ධ වෙන්නේ නැත්නම් ඔවුන් ගෙනාවු මිලිනුත් අඩු මිලකට තමයි ආර්ථික මධ්‍යස්ථාන තුල ව්‍යාපාරකට සුද්ධ කරන්නේ. නෝරේලියේ රුපියල් 300ක් වෙන එළවලු කිලෝක මෙහි රුපියල් 250යි 260ක් වගේ අඩු මිලකට තමයි ආර්ථික මධ්‍යස්ථාන තුල අද ව්‍යාපාරකට කරන්නේ. අද එළවලු මිලම ඊට වඩා පොඩ්ඩක් අඩු වෙන තියෙන්නේ. අවමිලේ තේමත් මිල අඩු වෙලා දිනා ඊට වඩා. අවමිලේ 100 රුපියල් 350 400 අතර ගියා. අද 180ක් 200ක් අතර යන්නේ අවමිලේ. නෝරේලියේ එළවලුත් අද සෑහෙන අඩු වෙලා තියෙනවා. අද ලීස් ඇවිල්ලා රුපියල් 240 250 වගේ තමයි අද මිල ලීස්. කැරට් රුපියල් 240 250 වගේ ගියා. ගෝවා ගියා 240 250 290 දක්වා ගියා. මුංචි මිල නම් පොඩ්ඩක් පහත බැහැලා තියෙනවා. බතලත් රුපියල් 100යි 105යි වගේ දුන්නේ. බීටුත් ඒමම ආව තමයි. අද වැඩියෙන් කියලා තියෙන ගොඩක් මිලට ගිහින් තියෙන තක්කාලි. ඊට වැඩිය මිල පොඩ්ඩක් පහත තියෙන්නේ. අඩුවෙන් හේතුව ගොඩාක් තියෙන මිනිස්සුන්ට සල්ලි නැතිකමයි. මේ වර්ෂාවයි ගෙනියන වෙළඳට විකුණ ගන්න බැරිකම තියෙන්නේ. වෙනදා කෑල්ලක් ගෙනියන මිනිස්සයා කිලෝ 10කට වගේ බැහැලා තිනවා. වෙන වර්ෂවලට වඩා මේ වර්ෂේ මේ වෙනකොට මිල අඩුවක් තියෙනවා. නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයටත් අද සීමිත එළවලු තොග ප්‍රමාණයක් ලැබී තිබුණා. ලීක්ස්, ගෝවා, රාබු, අර්තාපල්, කැරට් සහ බීට් සීමිත ප්‍රමාණයක් ලැබුණු බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ. ලීක්ස් කිලෝවක මිල රුපියල් 200ත් 210ත් අතර මුදලක පැවතුණා. කැරට් කිලෝවක් අලෙවි වුණේ රුපියල් 220ත් 230ත් අතර මුදලකටයි. බීට් කිලෝවක මිල රුපියල් 100ත් 150ත් අතර වුණා. අර්තාපල් කිලෝවක මිල සටහන් වුණේ රුපියල් 210ක් ලෙසයි. පවත්න තත්ත්වය මත එළවලු වල මිල ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවයි වෙළඳුන් පවසන්නේ. ජනතාවගේ ජීවන වියදම පාලනය කිරීමට රජයේ නීතිමය රාමුවක් සැකසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආර්ථිකය ගත්තාම සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. දැන් හෙට අනිද්දා
රජයේ සේවකයෝ මං හිතන්නේ පඩි වැඩි කිරීම ඉල්ලලා ස්ට්‍රයික් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කාටවත් දොස් කියන්න බෑ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ හරි හැමදේම බඩු මිල ඉහළ ගිහිල්ලා උද්දමනේ අහස උසට ගිහිල්ලා රුපියල විශාල ලෙස කඩාගෙන වැටිලා දැන් ආණ්ඩුවට විකල්ප කිහිපයක් තියෙනවා මේ ප්‍රශ්නේ මිනිස්සු ගොඩ දාන්න ඕනේ අවසානයේදී කවුරු මොනවා කිව්වත් මොන ආර්ථික විශේෂඥයාගේ උපදෙස් වලට ඇහුම්කන් දුන්නත් අවසානයේදී මොකද වෙන්න ඕනේ අවසානයේදී වෙන්න ඕනේ මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ මිල සීමා කරලා හරි මිල වෙළඳ පොලේ ක්‍රියාත්මක වෙන ඉඩ නොදී අනවශ්‍ය විදියට මේ ඩොලර් හිඟය නිර්මාණය කරේ හාල් එකට කැසට් එකක් ගැහුවා හාල් මිලක් දාලා හාල් නැති වුණා සීනි එකට කැසට් එකක් ගැහුවා සීනි මිල දාලා සීනි නැති වුණා ගෑස් එකට කැසට් එකක් ගැහුවා ගෑස් මිල දාලා ගෑස් නැති වුණා පාම්පිටියකට මිලක් දැම්ම කැසට් එකක් ගහලා පාම්පිටි නැති වුණා ඩොලරයකට කැසට් එකක් ගැහුවා මිල දාලා ඩොලර නැති වෙලා ඒක ඔච්චර අමාරු දෙයක් නෙමෙයි ඔක තේරුම් ගන්න ඉතින් මේක වෙළඳ පොළ දැන් මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි බැසිල් ඇමතුමා කරපු කතාවට බන්දුල ඇමතුමාගේ මිල පරිපාලනය කර ගන්න එක කළමනාකරණය කර ගන්න එක මේ යල්පැනපු මේ ඒවා මේ දැන් අද ලෝකේ ඒවා නැහැ කියලා ඒ මොන අමන කතාවද ඒ කිව්වේ ආණ්ඩුව ඉන්නේ නියාමනය කරන්න රජයට වගකීමක් තියෙනවා ජනතාවගේ ජීවන මිල යම් කිසි විදියකට නීතිමය රාමුවක් ඇතුලේ පරිපාලනය කළමනාකරණය කරන්න ආසයි බයයි කියන වචනය මතක් වෙන බහණ්ඩේ බවට අද ගෑස් පත්වලා ගෙදර උයා ගන්න ගෑස් අත්‍යවශ්‍යයි ඒත් කොයි මොහොතේ ගිනි ගනීද පිපිරෙයිද කියලා දන්නේ නැහැ අද කෑගල්ලේ නිවසක ගෑස් උඳුනක් පුපුරා ගියා කල්පිටියේ නිවසක ගෑස් කාන්දුවක් වාර්තා වුණා මේ අතර ගෑස් සංගීතය පිළිබඳ සොයා බැලීමේ අවසන් වාර්තාව හෙට දින ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගේවන්න මහතා පවසනවා අපේ රටේ වර්තමානය තුල නිර්මාණය වන අර්බුද තවත් අර්බුදයකින් අර්බුදයට ගමන් කිරීම ඉතාම අර්බුදකාරී තත්ත්වයක් ගෑස් අර්බුදයත් ඒ වගේ තාම ගෑස් හිඟය අවසන් වෙලා නැහැ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පැය ගණන් දවස් ගණන් සති ගණන් බලාගෙන ඉඳලා පෝලිම් වල ඉඳලා ගෑස් එකක් ගත්තත් දැන් මේ ගෑස් එක ගෙදර යන එක ප්‍රශ්නයක් වෙලා ජනතාවගේ හිතට විශාල බයක් ඇති වෙලා තියෙනවා ගෑස් එකක් ගෙදර අරන් ගිහිල්ලා මොකටද නිකන් ඉල්ලගෙන කන්නේ කියලා පසුගිය ආසන්න දින කිහිපය තුළ සිදුවීම් හයක් පමණ වාර්තා වී තිබෙනවා ගෑස් කාන්දු වීම නිසා සිදු වූ ඉතා බරපතල අනතුරු සම්බන්ධයෙන් ගෑස් අනතුරක් පිළිබඳ අලුත්ම තොරතුර අද වාර්තා වන්නේ කෑගල්ල රොක් හිල් කහටපිටිය ප්‍රදේශයෙන් ලිප ගිනි දල්වා නිවසේ හිමිකරු නාන කාමරයට ගිය අවස්ථාවේදී විශාල පිපුරුම් හඬක් සමග එම ගෑස් ලිප පුපුරා ගොස් තිබෙනවා ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් සිදු වී නොමැති නමුත් ලිප පුපුරා ගොස් ඇති බවත් නිවස හිමියන් චෝදනා කරන්නේ ගෑස් වල පවතින කිසියම් දෝෂයක් හේතුවෙන් මෙම පිපිරීම සිදු ඇති බවටයි මිනිසුන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මේ දැක්ක විදිහට ළඟ හිටියානම් ජීවිත හානියකට වෙන්න හොඳටම ඉඩ කඩ තිබුණා මේ අතරතුර කල්පිටිය දලුව ප්‍රදේශයේ නිවසකත් ගෑස් කාන්දු වීමක් පිළිබඳ පුවතක් වාර්තා වුණා. දැන් ගෑස් එකක් දකින්නේ ජනතාව බෝම්බයක් විදිහට. මේ අතරතුර දේශපාලන වේදිකාවෙන් ඇහෙන කතාවක් බවට පත් උනේ මේ අනතුරු වලට ප්‍රධාන හේතුව ගෑස් සංයුතිය වෙනස් කිරීම බවයි. හැබැයි ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් නම් පවසන්නේ Tamanගේ සංයුතියේ කිසිම වෙනසක් සිදු කරලා නැහැ කියලා. ඒ වගේම ගෑස් සිලින්ඩර් නම් මේ වෙනකන් කිසිම එකක් පුපුරලා නැහැ කියලත් ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කරන උපකරණවල ඇති දෝෂ නිසා මෙවැනි තත්ත්වයන් ඇති වුණා කියලයි ගෑස් සමාගම් දෙක කියන්නේ. කොහොම වුණත් මේ පිළිබඳව දිගින් දිගටම ජනතාවගෙන් පැමිණිලි ලැබීම සහ දේශපාලන පක්ෂවලින් එල්ල වූ බලපෑම් හමුවේ මේවන විට ගෑස් වල සංයුතිය පරීක්ෂා කිරීම ආරම්භ වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරන්නේ දිස්ත්‍රික් කිහිපයේ නියදී ලබාගෙන ගෑස් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවරගෙන ඇති බවයි. ඊයේ දවසේ තොරතුරු ලැබුණේ හවස 5 වෙනකොට අපේ රටේ ගෑස් වල තත්ත්වය කොහොමද කියලා වාර්තාව ලැබෙනවා කියලයි. හැබැයි මේ වෙනකන් ඒ වාර්තාව නම් ලැබිලා නැහැ. මේ අතර අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ හෙට දවස පමණ වන විට මෙම වාර්තාව ලැබෙනු ඇති බවයි. අද වන විට විශේෂයෙන්ම කළුතර, රත්නපුර, කුරුණෑගල, ගම්පහ, ගාල්ල, කොළඹ කියන දිස්ත්‍රික්කවලින් සෑම්පල් අරගෙන තිබෙන්නේ මේවා ප්‍රමිති ආයතනයටත් ඒ වගේම කණජ දෙන්නේ ටිකක් සංස්ථාවටත් මේ වන විට යොමු කරලා ඒ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. සාමාන්‍ය වෙන පරීක්ෂණයක් කරනවා නම් ඒක නතර කරනවානේ දැන් ගෑස් සප්ලයි කරන එක දිගටම කරනවා නේද? හෙට වෙනකොට බොහෝ විට අවසාන වශයෙන් ඒ ප්‍රතිඵල ලබා ගන්න අපිට පුළුවන්කමක් ඒ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව තමයි ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ලබා ගැනීමට කටයුතු කරනවා. දැනට සකස් කරලා තිබෙන ප්‍රමිතිය මේක අවුරුදු 12කට විතර කලින් හදලා තිබුණු ප්‍රමිතිය. මේ ප්‍රමිතිය පිළිබඳව ප්‍රමිති ආයතනය වාක්‍යම් බාර ගන්නවා.
ගෑස් සම්බන්ධයෙන් කටයුතු කරන ඇතම් පාර්ශව චෝදනා කරන්නේ අපේ රටේ ගෑස් පරීක්ෂා කරන්න ඔච්චර කාලයක් ගත වෙන්නේ නැහැ පැය කිහිපයයි ගත වෙන්නේ කියලා. එහෙමනම් මේ ගෑස් පරීක්ෂා කිරීම පිළිබඳවත් ජනතාවට ප්‍රශ්නයක් මතුවීම නම් වළක්වන්න බෑ. ගෑස් අනතුරු වලින් ජනතාව බේරා දෙන ලෙසට ඉල්ලා දේව කන්නලව්වක්ද සිදු කර ඇති පුවතක් සියත ප්‍රවෘත්ති අපට වාර්තා වුණා. මේ දේවල් දෙවියන්ට බාරයක් වුණා රටේ සමස්ත ගෑස් පරිභෝජනය කරන කීරම ගෘහණියන් ආරක්ෂා කරලා දෙන්න කියලා. මේ අනුව පේන්නේ ගෑස් අර්බුදයේ වගේම බැඳුණු ගෑස් අනතුරු අද රටේ ප්‍රධාන පුවතක් වගේම ඊටම අනතුරුදායක තත්වයක් ජනතාවට උරුම කරලා දීලා. සමාජ මාධ්‍ය තුල ගෑස් ගැන අදපල වෙන්නේ මේ වගේ අදහස්. ගෑස් කාන්දුවෙන් පිපිරීම් සහ ගිනි ගැනීම් පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් මේ වෙනකොට නිවාස ගණනාවක ගෑස් ටැංකි පුපුරලා තියෙනවා. එතකොට ආණ්ඩුවට අපි පැහැදිලිවම කියනවා ගෑස් වල සංවිධිය වෙනස් කිරීම තුළ මේ භයානක තත්ත්වය අද ඇති වෙලා තියෙනවා. මේ ගෑස් පාවිච්චි කරන පිරිස අද බියටපත් වෙලා තියෙනවා. ගෑස් ටැංකිය කොහොමද ගෙදර තියාගෙන ඉන්නේ කියලා. මොකද මේක ගෙදර තියෙන බෝම්බයක් හා සමානයි. ඉතින් අපි ආණ්ඩුවට කියනවා ජාතික ආරක්ෂාව රටේ ජනතාවගේ ආරක්ෂාව වැඩිවීම කතා කර ආපු ආණ්ඩුවක් අද හැම ගෙදරකටම බෝම්බයක් බෙදලා තියෙනවා. මේ ගෑස් බෝම්බයක් ගෑස් සිලින්ඩරේ යම් විදියක උපුරා යාමක් සිදු වෙන විදියට ප්‍රමිතියෙන් තොරණම් ඒ අදාළ අයත් එක්ක කතා කරලා තිනවා වහම වார்த்தාවක් ලබා දෙන්න කියලා. මේකට කතා කරන්නේ කවුද? මුළු බුද්ධ්‍යාංශ ඔක්කොම කියද්දි පාස්කු දවසේ ප්‍රහාරය එල්ල වෙනකොට බුදියන් හිටපු කට්ටිය. ආණ්ඩුව වහා මැදිහත් වූ විපක්ෂ නායකතුමාක වගේ වහම තේරීම් කාරක සභාවකින් මේ පිළිබඳ සත්‍ය එලි කරන්න. ද සබංගහනේ ලීක් වහන්න. ඒවත් පරේ උඩ දෙනවා. එහෙනම් අනතුරක් තියෙනවා. අමතිලා කියනවා නෑ ඕවා ලෝකේ දියුණු රටවල් වලත් පිපිරෙනවා. ලංකාවත් දියුණු භාවයේ සංකේතයක් තමයි ගෑස් ටැංකියුද. දැන් පෙට්‍රෝලියම් එකට දුන්න දැන් සංවිතිය බලලා එවයි කිය. දැන් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් නෑ. ඉතින් අපි දැක්ක නිලධාරින් එක කණ්ඩායමක් කියනවා මේක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් අපි ඒකම විශ්වාස කරන්නේ අපිත් කියලා තියෙනවා. මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කළා. මේ ගෑස් වල තත්ත්වයේ වෙනසක් නිසා ඇති වෙනවාද කියන එක පිළිබඳව ලබන සතිය වෙනකොට නිවැරදි වාර්තාවක් රටේ ජනතාවට ලැබෙයි කියලා මම විශ්වාසයි. රටේම තියෙන ගෑස් සිලින්ඩර ගැන කිසිදු පරීක්ෂණයක් නැහැ. මේක හරියට සැලසුම් කරලා මිනිස්සු මරන්න බෝම්බයක් යවුවා වගේ තත්ත්වයක් අනාගතේ උදා වෙන්නේ මේක ගැන නිසි පියවර නොගත්තොත්. දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ බලපෑම ශ්‍රී ලංකාවටද ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍ය පద్මා ගුණරත්න මහත්මිය පවසනවා. මේ අතර අහඹෝ කොරෝනා නියදී පරීක්ෂණ මෙරට තුල වහා ආරම්භ කළ යුතු බවයි සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමය පවසන්නේ. මේ අතර ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 27ක් පිළිබඳ තොරතුරු අද පස්වරුවේ වාර්තා වුණා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් කනසල්ලේ වෛරසයේ හෙවත් ඔමික්‍රෝන් වෛරසය විකෘතිතා වැඩි සංඛ්‍යාවක් සහිත ඩෙල්ටාවටත් වඩා ප්‍රබල ප්‍රභේදයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඔමික්‍රෝන් වෛරසය බ්‍රිතාන්‍ය, ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය, බොට්ස්වානා යන රටවල ව්‍යාප්ති ආරම්භ වුණා. මේ අලුත් ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් පැතිරීමේ අවදානමක් තියෙන බවට මේ අවස්ථාවේදී සැක පහළ වෙලා තියෙනවා. ඒ වගේම මේ අලුත් ප්‍රභේදයට අපි අතර දැන් භාවිතා කරන ඉන්නත් වල ඵලදායකත්වය සම්බන්ධව සැක පහළ වෙමින් පවතිනවා. ඉතාමත් වේගයෙන් මේ ප්‍රභේදය පැතිර යන නිසා අපිට දැනටමත් තවත් රටවල් කීපයකටම මේක පැතිරලා තියෙන නිසා ශ්‍රී ලංකාවටත් මේක පැතිර යීමේ අවදානමක් පවතින බව තමයි මේ අවස්ථාව වන විට අපිට දැනුවත්ව සිටින්නේ. ලබා දී තියෙන ඉන්නත සෑම කෙනෙක්ම උපරිම වශයෙන් භාවිතා කිරීම මේ අවස්ථාවේදී ඉතාම වැදගත් බව අපි අවධාරණය කර සිටිනවා. වෛරසය ගැන බොහෝ දේවල් තාම නොදැනුවත් බවක් තියෙනවා. මේ වෛරසය ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා 500 ගුණයකින් පමණ වේගයකින් බෝ වෙන පැතිරෙන බවක් තමයි මේ අවස්ථාව වෙන විට සඳහන් වන්නේ. මේ ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවට ඒම වළක්වීමට පුළුවන් වේ කියන එක ගැන අපිට ලොකු විශ්වාසයක් නැහැ. ඉතින් මේ අවස්ථාවේදී අපි හැසිරෙන්න ඕනේ ආකාරය ගැන තමයි අපි මේ අවස්ථාවේ සඳහන් කර සිටියේ.
මෙතර ගුවන්තොට පුලින් රටට ඇතුළුවන පුත්කලින්ගේ PCR පරීක්ෂණ කටයුතු වහම ආරම්භ කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ රට තුල කොරෝනා අහඹුනිය දි පරීක්ෂණ වහ ආරම්භ කළ යුතු බවයි. කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබූ දිවයිනේ සියලු දහම් පාසල් අද යළි විවෘත කෙරුණා. කෙසේ වෙතත් අද උදෑසන දහම් පාසල් වලට සිසුන්ගේ පැමිණීමේ අඩුවක් තිබූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පාසල් වලින් කොවිඩ් ආසාදිතින් වාර්තා වීමේ පසුබිමක් තුල එහි සිටින අනිකුත් ආශ්‍රිතයින් පිළිබඳ සලකා බැලීමේ කිසිදු වැඩපිළිවෙලක් අමාත්‍යාංශ බලධාරීන් සකසා නැති බව ලංකා ගුරු සංගමයේ පවසනවා. අපි දන්නවා මේ වෙනකොට පාසල් පද්ධතිය තුල යම් ආකාරයක කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමකුත් තියෙනවා. අපි මේකෙන් අදහස් කරන්නේ පාසල් වාන්න කියලා. අපි කියන්නේ යම් වැඩපිළිවෙලක් ඇතුව මේවා කරන්න කියලා. කොරෝනා ආසය දරුවෙක් හම්බුනා පාසල් පන්තිය වහනවා. දැන් ගුරුවරයෙක් වුණාම දැන් එන්න වෙන්නේ. නමුත් ආශ්‍රිතයෝ සම්බන්ධයෙන් තීන්දුවක් තීරණයක් නැහැ. මේ සියලු තත්ත්වයන් තුල දරුවන්ට තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දීලා තියෙන ඒ සහනයවත් අධ්‍යාපන බලධාරීන් ලබා දෙන්නේ නැත්නම් ඒක බරපතල අපරාධයක්කට අපි දකින්නේ. වහාම නිකුත් කරලා තියෙන චක්‍රලයක ක්‍රියාත්මක කිරීමට අදාළ සියලු පියවරයන් ගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ලෝක කුසලාන එක් දින තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක්වීම සඳහා සිම්බාබ්වේ බලාපොරොත්තු ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකවන් 6 දිනකට එරටදී කොවිඩ් වෛරසය ආසාදිනේ වී තිබෙනවා. අදාළ කණ්ඩායමේ සමාජිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහියංගන මූලික රෝහලේදී කෙරුණු නව වටු සංකීර්ණයේ විවෘත කිරීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙම වටු සංකීර්ණයේ රෝගීන් 70කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව පවතිනවා. නව කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රෝන් පිළිබඳ මේ වන විට ලෝකයේ පුරා විද්‍යාඥයින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ හැසිරීම පිළිබඳ පූර්ණ තොරතුරු තවමත් සොයාගෙන නැහැ. මේ අතර ඕස්ට්‍රේලියාවෙන් ඔමික්‍රෝන් ආසාදිතින් දෙදෙනෙකු අද වාර්තා වුණා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. නොවැම්බර් 24 වනදා දකුණු අප්‍රිකාවෙන් මෙම නව කොවිඩ් වෛරස ප්‍රභේදය හඳුනා ගනු ලැබුවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නව වෛරස ප්‍රභේදය ඔමික්‍රෝන් නැතහොත් කනස්සල්ලේ වෛරසය ලෙස නම් කළා. ඒ සමගම ශ්‍රී ලංකාවද ඊයේ දකුණු අප්‍රිකානු රටවල් 6කට සංචාරක සීමා පැනවුවා. මේ අතර දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ටිවානා, ලෙසතෝ, එස්ටිවානි යන රටවල් ඊට අයත්. මේ අතර සමස්ත ලෝකයේම නව වෛරස ප්‍රභේදය හේතුවෙන් කැළඹීමකට ලක්ව තිබෙනවා. ඒ අනුව ස්පාඤ්ඤ, අමරිකාව, බ්‍රිතාන්‍ය, ඊශ්‍රායලය, කොලොම්බියාව යනාදී රටවල් ගණනාවකට දකුණු අප්‍රිකාවේ සිට සංචාරකයන් පැමිණීම තහනම් කර තිබෙනවා. එසේම මෙම වෛරසය පැතිරී ඇති රටවල සංචාරයද දැනට තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ. නව වෛරසය පිළිබඳ අදහස් දක්වන විද්‍යාඥයින් පවසන්නේ කොවිඩ් මර්ධන එන්නත යනු කලිසම් සාක්කුවේ දමාගෙන ඇති මුදල් පසුම්බිය බවයි. කොවිඩ් වලින් ආරක්ෂා වීමට නම් මුඛ ආවරණය නැමැති කලිසම අනිවාර්යෙන්ම ඇඳගෙන සිටිය යුතු බවයි ලෝක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. ජර්මනියේද නව වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට පැමිණි ගුවන් මගින් 61 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. එම පිරිස දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි සිට ඇම්ස්ටර්ඩෑම් දක්වා පැමිණ තිබෙනවා. ඔමික්‍රෝන් වෛරසය ආසාදිත වූ දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් වාර්තා වී තිබෙනවා. ඔවුන් දකුණු අප්‍රිකාවේ සිට දෝහා හරහා ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. සිඩ්නි නුවර හා නිව් සවුත් වෙල්ස් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ මෙම ආසාදිතින්ගේ චානමය පරීක්ෂාවකින් අනතුරුව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි. සංචාරක තහනම ඇතුළු දැඩි සීමාවන් ඉවත් කර චීනය මුළුමනින්ම විවෘත කළහොත් දෛනික කොවිඩ් ආසාදිතින් 630,000ක් පමණ වාර්තා විය හැකි බවට චීනය අනතුරු අඟවනවා. ශුද්‍ර මූල්‍ය ණය අර්බුදය හමුවේ පීඩා විඳින කාන්තාවන් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙන්වා දුන්නා. එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ණය අර්බුදය හරහා කාන්තාවන් දැඩි ලෙස හිංසනයට ලක් වී ඇති බවයි.
කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන හිංසනයන් පිළිබඳව මේ වන විට සමාජය තුළ යලිත් කතාබහ කිරීමට පටන් අරන් ඊට ආසන්නතම සිදුවීම පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගනිමින් පසුගියදා සිදුවුණා. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා විපක්ෂයේ මන්ත්‍රීවරියක් වන රෝහිණී කවිරත්න මහත්මිය ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මේ වන විට ඊට පාර්ශ්ව රැසක් සිය විරෝධය පළ කරමින් සිටිනවා. කාන්තාවන්ට පවතින ආර්ථික ගැටලු සහ විවිධ සමාජීය ගැටලු නිසා දැඩි ලෙස ලිංගිකව මෙන්ම මානසික පීඩාවන්ට මුහුණ පෑමට සිදු වෙලා. මේ අතර කාන්තාවන්ට ආර්ථිකමය වශයෙන් මුහුණ පෑමට සිදුවන තවත් ගැටලුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙන්වා දුන්නා. ඒ පිළියන්තල ප්‍රදේශයේ පැවති හමුවකට එක් වෙමින් රට තුළ සැඟවුණු අර්බුදයක් තිබේ. විශේෂයෙන්ම මේ සැඟවුණු අර්බුදයට කාන්තාවන් තමයි අහු වෙලයි. අපේ රටේ තිබෙන ශුද්‍ර මූල්‍ය ණය අර්බුදය ඇත්ත වශයෙන්ම බරපතල අර්බුදයක්. මේ ශුද්‍ර මූල්‍ය ණය වැඩසටහන ව්‍යාපාරයක් බවට නිර්මාණය වෙනවා. මේ ණය අර්බුදය තුල කාන්තා හිංසනයත් තමන්ගේ අයිතීන් විනාශ වෙනවා. ඒ කාන්තාවන් විවිධ පුද්ගලින්ගේ ගොදුරු බවට පත් වෙන ණය වාරිකය කේන්ද්ර කරගෙන දඩ මුදල් කේන්ද්‍ර කරගෙන දැවැන්ත කාන්තා හිංසනයක් මේ ශුද්‍ර මූල්‍ය ණය අර්බුදය තුල නිර්මාණය වෙලා තියෙනවා. මේ ගැන වැඩි කවුරුත් කතා කරන්නේ නැහැ. මේ තමයි මේ රටේ දස ලක්ෂ සංඛ්‍යාත කාන්තා නිහඬ බහුතරය නොකියන කතාව. මම පැහැදිලිවම කියනවා මේ ශුද්‍ර මූල්‍ය ණය මර උගුලට අහුවෙලා සිටින මේ රටේ කාන්තාවන් වගේම සියලුම දෙනා මේ ණය උගුලෙන් බේරා ගැනීමේ ඒ දැවැන්ත ව්‍යායාමය සමගි ජන බලවේගය අපි අතට ගන්නවා. මේ රටේ සමස්ත ජනතාවට මේ මර උගුලෙන් ගොඩ එන්නට අපි අවස්ථාව නිර්මාණය කරනවා. කාන්තා හිංසනයට එරෙහිව බොහෝ පාර්ශ්වයන් හඬ අවදි කර ඇති අතර අද කොටුව දුම්රියපළ ඉදිරිපිටදීද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ ප්‍රොටෙක්ට් සංවිධානයේ මූලිකත්වයෙන් අපි බලාපොරොත්තු වෙන හැකියක්මන හිසයිලිනීට අදාළ යුක්ති ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුව තුල කාන්තාවන්ට එරෙහිව අපි දැක්කා ඉතාම නරක ආකාරයේ වචන භාවිතා කරමින් ඔවුන්ට අපහාසයන් සිද්ධ කරනවා පහුගිය දවස්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා. ඒතර ඔවුන්ට එරෙහිව අපි දැක්කේ කතානායක අවවාද කරනවා විතරයි. ඒ තත්ත්වයන් වෙනස් වෙන්න ඕන රට ඇතුලේ. ඒවා ආදර්ශයක් විදිහට සමාජය ඇතුළට ගියාට පස්සේ ඒවා ඉතා නරක විදිහට සමාජයක් විදිහට බලපානවා. කොහොම නමුත් අපි අද දවසේ කියන්නේ හිසයිලිනීට යුක්ති ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වගේම සමාජය ඇතුලේ කාන්තාවන්ට එරෙහි හිංසනයන් කියන එකට අදාළව නීති ක්‍රියාත්මක වෙනවා. නීති දැඩි වෙන්න ඕනේ. පවතින වැසි තත්ත්වය ඉදිරි දින තුන තුළ දේත බලාපොරොත්තු වන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර මහනුවර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය සහ මාතල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් නායෑමේ අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට නාය යෑමේ අනතුරු ඇඟීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහනුවර, කලුතර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් ජාතික ගොඩනැගිලි පරිශන සංවිධානය අධි අවදානම් කලාප ලෙස නම් කිරීමටයි තීරණය කර ඇත්තේ. එසේම මධ්‍යම සබරගමුව, බස්නාහිර, දකුණු වයඹ සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ තද වැසි සමග අකුණු ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ වන විට ශ්‍රී ලංකාව හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයඹ පළාත් වගේම ගාල්ල, මාතර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100කට වැඩි තද වර්ෂාපතනයක් රජ දිනේදී අපේක්ෂා කරනවා. දින දින තුනක පමණ කාලයක් මේ ආකාරයට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම තමයි දීවර කටයුතු වල එදී මේ ගැටලු තත්ත්වයක් නැහැ. ගිගුරුම් සහිත වැසිත් සමග ඇති වෙන తాවකාලිකව තද සුළං තත්ත්වයන් එක්ක මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන් පිළිබඳ අවධානය දීවර කටයුතු වල එදී මේ අද දිනේදී ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අධික වර්ෂාව හේතුවෙන් දැදුරුවයි ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර වාන්දරටු සියල්ලක්ම අද උදෑසන විවෘත කෙරුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ දැදුරුවේ ආශ්‍රිතව පහත් බිම්වලට සුළු ගං උතුරු තත්ත්වයක් ඇති විය හැකි බවයි. මේ අතර මහවැලි ජලාශය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල ප්‍රදේශය සුළු ගං උතුරු තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. මේ හේතුවෙන් ගිරිඋල්ල මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. දැදුරුව ජලාශයේ ගේට්ටු 8ම අද උදෑසන වන විට විවෘත කිරීමට සිදු වුණා. මේ තත්ත්වය නිසා රස්නායකපුර, හලාවත, ආරච්චි කට්ටුව, කරුවලගස්සම සහ බිංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ඉදිරි කාලය තුළ ලක්වීමේ අවධානම පවතිනවා.
දිවයිනේ සියලුම ගංගාවල ගංගාතුර තත්ත්වයකට ලක් වෙච්ච නැතත් සියලුම ගංගාවල ජල ගලණය අධික වෙලා පවතිනවා මේ පවතින ගංගාතුර තත්ත්වය නිසා. ඊ රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාවෙන් උඩුනුවර වෙලම්බඩ අවකස්තන ප්‍රදේශයේ නිවාස දෙකක් මතට විශාල ගලක් පෙරලී තිබෙනවා. එක් නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ සිටි පුද්ගලයන් 5 දෙනාම දිවි ගලවාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර නුවරඑළිය නිල්දණ්ඩා හෙන වලපනේ ප්‍රධාන මාර්ගයකට ගල් පෙරලීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. පැය 3කට පසු මාර්ගයේ ගමනාගමනයේ සඳහා එක් මන් තීරුවකට පමණක් සීමා කිරීමටයි අදාළ බලධාරීන් කටයුතු කර ඇත්තේ. මේ අතර කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ නායෑමේ අවදානමක් හේතුවෙන් ඊයේ රාත්‍රී 12 සිට අද උදෑසන 6 දක්වා මාර්ගය తాවකාලිකව වසා දැමීමටයි භූවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කළේ. මේ වන විට සාමාන්‍ය පරිදි ගමනාගමන කටයුතු සිදුවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පස්සර ඇල්ල ප්‍රධාන මාර්ගයේ දාසේකණුව ප්‍රදේශයට ගල් පෙරලීමක් හේතුවෙන් එම මාර්ගය අද සවස් කාලයේ සිට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. මේ අතර ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණ හේතුවෙන් චෙන්නයි තමිල්නාඩු ඇතුළු වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරිපැය කිහිපය තුලත් තමිල්නාඩු වැසි තත්ත්වය බරපතල වනු ඇතැයි වාර්තා වන්නේ. මේ වන විටත් තමිල්නාඩු ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් නැට වී තිබෙනවා. අන්ත්‍රා ප්‍රාන්තයේ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. තවමත් ඉන්දියාවේ ප්‍රසිද්ධ සිද්ධස්ථානයක් වන තිරුපති කෝවිල සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. දැන් රට වටා පුවත් කිහිපයක් කැටියෙන්. මහනුවර ගුරුදෙනිය මාර්ගයේ ඉලුක් මෝදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මහවැලිගඟට පෙරළී අනතුරක් සිදු වුණා. එම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර අතර එක් අයෙකු සහ මෝටර් රථය ගඟේ ගිලී අතුරුදන්ව තිබුණා. ආරක්ෂකාංශ සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසු අද පස්වරුවේ එම මෝටර් රථය සහ අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මලසිරුර සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ත්‍රිකුණාමලයේ කින්නියා කලපුවේ කුරුඤ්ඤංකරණි ප්‍රදේශයේදී පසුගියදා පාලම්පාරුවක් පෙරළී සිදු වූ අනතුරින් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටි 6 හැවිරිදි දැරිය අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගියා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දහවනේ වූ රුහුණු කුමාරි දුම්රියේ වෑන් රථයක් ගැටී අනතුරක් සිදු වුණා. කන්දේගොඩ ප්‍රදේශයේදී එම අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු රෝහල්ගත කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන ජනතාවට රුපියල් මිලියන 50ක උපකරණ බෙදා දී තිබෙනවා. ඒ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය රොටරි සමාජිකයන් නුවරඑළිය මහරෝහලට මුත්‍රාශයේ ගල්ලිවත් කිරීමේ යන්ත්‍රයක් සහිත උපකරණ කට්ටලයක් පරිත්‍යාග කර තිබෙනවා. වාර්ෂිකව පවත්වනු ලබන කාන්තා ප්‍රජණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ සනිටුහන් කිරීම පසුගියදා සිදු වුණා. නෙදර්ලන්ත තානාපතිනි ටන්‍යා ගොන්ග්‍රිප් මහත්මිය ඔරෙන්ජ් ද වර්ල්ඩ් නම් වූ බැනරය විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වෙත පිළිගන්වමින් එම අවස්ථාව සනිටුහන් කළා. හෙරලි පෙරළිය නමින් දිවයින පුරා කොස් පැල මිලියන 3ක් පැලකිරීමේ වැඩසටහනේ තවත් අධීරයක් ඊයේ පැවැත්ුණා. ඒ විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුර වෙත කොස් පැල 10ක් ලබා දෙමින් ඒ සඳහා පානදුර ආනන්දවංශ ස්වාමින් වහන්සේ ඇතුළු ආරක්ෂක නිලධාරීන් රැසක් එක්ව සිටියා. කුරුණෑගල මාවතගම නගරයේදී සමග ජනබලවේගයේ පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක් අද පැවැත්ුණා. ඒ සමග ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතාගේ මූලිකත්වයෙන්. දැන් සියත පිටිය. ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග මේ දිනවල ඩුබායි තනතිල්ලේ සිය විශිෂ්ට දස්කම් පෙන්නුම් කරමින් සිටිනවා. අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩලු දබාගත් ක්‍රීඩක ලයිස්තුවේ පෙරමුණ ගැනීමට මෙවැනි විට වනිදු සමත් වී තිබෙනවා. ලොව විසර්විස පන්දු යවන්නන් අතර තවමත් පෙරමුණේ පසුවන්නේ ඔහුයි.
මෙදිනවල අබුඩාබී හිදී පැවැත්වෙන T10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකින් රසක් සහභාගී වී සිටිනවා. මෙවර තරගාවලියට සහභාගීව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග ඩුබායි පිටියේ සිය අනසක පතුරුවමින් විශිෂ්ට දස්කම් රසක් පෙන්නුම් කරමින් සිටිනවා. ලෝකයේ ප්‍රබල ක්‍රීඩකින් සමග උරින් උර තරගවදින වනිදු හසරංග මෙවන විට අබුඩාබී T10 ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාලු ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා. ඒ සිය නාමය ඉදිරියේ කඩුලු 13ක් සටහන් කරගනිමින් ලොව 2020 පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි තවමත් අංක 1 ස්ථානයේ පසු වන වනිදු T10 තරගාවලියේ තමන් සහභාගී වූ තරඟ කිහිපයකම වීරයාට හිමි සම්මානයද දිනාගත්තා. වනිදුගේ දස්කම් ගැන ලොවම කතා කරන තැනට පත්වීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයේද පැහැදිලි සුබ ලකුණු පෙන්නුම් කරනවා. අබුඩාබී T10 ක්‍රිකට් තරගාවලියේ මෙවර නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත අපනාලිකාවයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබට සියත TV ඔස්සේ සජීවව නැරඹිය හැකියි. මෙතර සංචාරක බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය හෙට ආරම්භ වෙනවා. ඒ ගාල්ඩ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජය ශ්‍රී ලංකාව තමන් සතු කරගත්තේ ලකුණු 187ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමල් අද මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම කණ්ඩායම ඇතුලේ පිටිකන්න පොහුණුකරු එක්ක අපි එක එක්කෙනා පිටිකන්නේ යෙදෙන විලාශය වෙනස්. මං හිතන්නේ අපි එක එක්කෙනාගේ ස්ට්‍රෙන්ත් එක වෙනස් ස්පින් එකට සෙල්ලම් කරනකොට ඉතින් ඒක මං හිතන්නේ හුඟක් ක්‍රීඩකයන් අඳුරගෙන ඉන්නවා. දැන් ගොඩක්ම සන්තෝෂයි. මං හිතන්නේ තරගයේ 3 වෙනි දවස හරි 4 වෙනි දවසේ හරි ප්‍රේක්ෂකයන් ආවම අපිට ලංකාවේ අවුරුදු දෙකකින් ඒ අත්දැකීම තිබුණේ නැහැ. යම් කිසි වෙනසක් අපිටත් ක්‍රීඩකයන් විදියට තේරුණා. මොකද ඔවුන් ඇවිල්ලා මේ කණ්ඩායම දිරිගන්නන විදියට මං හිතන්නේ ඇත්තටම ඒක අපි ක්‍රීඩකයන් විදියට එක්ස්ට්‍රා අපිට බූස්ට් එකක් හම්බ වෙනවා. අපේ පර්ෆෝමන්ස් වැඩි කරගන්න බලාපොරොත්තු ඉන්නවා. තවත් ප්‍රේක්ෂකයන් වැඩි වැඩියෙන් ඊළඟ තරඟවලට සහභාගී වෙන්න පුළුවන් වෙයි කියලා. ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේද නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත අප නාලිකාවයි. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.